රනිල් වික්‍රමසිංහෙන් පස්සේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා ප්‍රසන්න රණතුංග. ඔබතුමා වගකීමෙන් කියන්නේ? අනිවාර්යෙන් වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැටියට හැදෙන ආණ්ඩුවේ යම් කාලයක් තුල ප්‍රසන්න රණතුංග වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංකේන්ද්‍ර වෙනවා. ඔවුන් නැවත බලවේගයක් බවට පත් වෙනවා. මීළඟ දශකයේ මුල් අවුරුදු පහේ මේ රටේ නායකයා වෙන්නේ ප්‍රසන්න රණතුංග. ඒක 2020 දශකයේ. එතකොට දැන් ප්‍රසන්න රණතුංග මහතාට මෙහෙම තත්ත්වයක් ලබා ගන්න දේශපාලනික වශයෙන් කිසියම් විදිහක නිකන් හරි ගැස්සුණු වටපිටාවක් හැදෙන්නේ පැය වලට හැදෙනවා. හැදෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට 2004 වෙනකන් එහෙම වටපිටාවක් තිබුණාද මයිරි? 2004 වෙනකන් මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙම වටපිටාවක් තිබුණේ නැහැ. තිබුණා. එනිසා ඒ වටපිටාව සකස් වීම මේ සියල්ල මේ වෙන්නේ කොහොමද මම පස්සේ කියන මේ සියල්ල ක්ෂණික වෙන්නත් පුළුවන්. යාන්ත්‍රික හෝ රොබෝවන් නොවුනට අපේව ක්‍රියාත්මක වෙන යම් සැලැස්මක් තියෙනවා. යම් සැලැස්මක් යම් ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය තුළ ඔබට මතක ඇති මේක කිවරකමක් නෑ අපේ සරත් ෆොන්සේකා මහත්තයාගෙන් මම අනාවේ කීපයක් කිව්වා. එතුමා 2017 ජනවාරි 20 කලින් විදේශගත වෙනවා කියලා මම කිව්වේ එතුමාට විදේශගත වෙන්න තහනම් කාලෙක. දැන් එතුමාගේ පක්ෂය යම් අරමුදයකට ලක් වෙනවා බිඳ වැටෙනවා කියලා කිව්වේ එතුමා වැඩියෙන්ම ඡන්ද ගත්ත වෙලාව බස්නාහිර පළාත ඒ කාල සීමාව තුළ. එනිසා මේ මම ඒ ටික කිව්වේ ජ්‍යොතිර්විද්‍යාත්මකව. මේ සමහර දැන් මෙතුමා දේශපාලනය කළොත් මෙතුමා අවුලක් වෙයි. කියන්නේ අපි එන ශේෂ්ත්‍රයක් තියෙනවනේ. ඔව් සිංහසනේ යෝගේ නෑ මට මං. ඒ කියන්නේ දැන් අතරමනේ සරස්වංශකා මෙතුමා මහා යුදවීරෙක්. ඍචක යෝගෙන් ඉපදුණු මහා යුදවීරෙක්. නමුත් ඒ කේන්ද්‍රයේ දේශපාලන යෝග නෑ. ඒ කියන්නේ දැන් අතරම ආසියාවේ දැන් යුතුන්ගේ කොම් ෆීල්ඩ් මාෂල් වරයා. නමුත් ඒ කියන්නේ මේ රාජයෝග ක්‍රියාත්මක වෙන්නේ ශේෂ්ත්‍රයට සාපේක්ෂව. මහාචාර්යවරයෙක්ට රාජයෝගයක් තිබුණොත් ඔහු විශ්වවිද්‍යාල කුලපතිවරයෙක් වෙයි. එනිසා මේ අපේ ජ්‍යොතිෂයේ මේ අර්ථකථනය කරගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම අර මම ඔබට කිව්වේ මේ ප්‍රසන්න රණතුංග මහත්තයා මහයම තියනවා කියලා සත්‍යශ්‍රී සායිබබා තුමාගේ මීට අවුරුදු 20 ගානක් විතර කලින්. ඒ කියන්නේ එහෙම එතුමාගේ හිතේවත්ම තිබිච්ච කාලෙක. එතකොට දැනගෙන හිටියද ඒක? එතකොට දැනගෙන හිටියා. දැන් අපි ඒ අනාවැ කියම කොටසක් තමයි මම ඊළඟට කිව්වේ. දැන් අපි හිතමුකෝ දැන් ප්‍රසන්න රණතුංග මහත්මයා මේක දන්නවද ජනමාධ්‍යකින් කියලා තියෙන්නේ. එතකොට මම දැන් රටේ අගමැති වෙනවා කියලා හිතාගෙන සත්භාවයෙන් යුතුව වැඩ කරොත් හොඳයි නේ. ඔව්. දැන් සමහරු මේ දැන් වෙනවා කියලා දැනගත්තාම මම කිව්වනේ මේක ඇත්තටම වෙන ක්‍රමයකින් මම දැනගෙන කියන්නේ කියලා. නෑ ඒ නාන්දුව මීට වඩා ඉතාම සුපිරිසිදු සහ යහපත් රජයක් බවට පත් වෙනවා. මොකද ඒ පිටිපස්ස වෙන සැලැස්මක් විශ්වයේ සැලැස්මක් තිබෙනවා. සහ බලවේග බලවේග. දැන් මේ අසන්නව හිතන්න පුළුවන් ඉන්දික තොටවත්ත මහත්තයා ඒ අවස්ථාවට වාසිදායක වෙන විදිහට අර පැත්තක් තියාගන්න මේ පැත්තක් තියාගන්න මතපල කරනවා. දැන් අර පැත්ත පරදිනවා කියනවා. ඒ වගේම මේ පැත්තේ කෙනෙකුත් එනවා කියනවා. එතකොට එයා ආරක්ෂාකාරී වෙනවා. ඔහොම හිතන්න පුළුවන්. ඉතින් එහෙනම් ජනවාරියට කලින් කිව්වේ මේකම. නෑ මේක වාසිදායක වෙන්නේ නෑ. මෛරි මේ අනායකෙන් වාසිදායක වෙන්නේ නෑ. මේ අනායකෙන් වෙන්නේ බලයට පත් වෙන එක්සත් ජාතික රණ්ඩු මාත්‍රික තරහ වෙන එක නෙවෙයි. නෑ නමුත් ඒක වෙනම එකක් නෙවෙයි. ජ්‍යොතිර්වේදියාගේ කාර්යය දකුණ දේ. මොකද මේ ජ්‍යොතිෂයත් එක්ක මගේ කැමැත්ත මුසු කරන්න ගියොත් ඒකේ අවුලක් තියෙනවා. එනිසා මේ තව බොහෝ දේ ඔබ විශ්වෙන පත් වෙන දේ 17 වෙනකම් බොහෝ දේ කතා කරන්න සුදුසු නෑ කියන තැන ඉන්නවා. 17න් පස්සේ දේශපාලනික නොවන මේ රටේ බොහෝ දිනෙකට විශ්වවිද්‍යාල වත්තන දාර්ශනික කාරණා රැසක් මම කියනවා 17 වෙනිදායින් පස්සේ.